வெல்கம் டு அபே சினிமா. டிரெக்டர் மகேஷ், முனசிங்க நிர்மாணிய கருப்பு ரஷ். டிரெக்டர் மகேஷ் முனசிங்க நிர்மாணிய கருப்பு விம சித்திரப்பட்டி இந்தியாவே ஆக்டர் விஜய் ரங்கப்பாப்பு பிரியமுடன் சித்திரப்பட்டியே சித்திரப்பட்டியே கொஸ்டியூம்ஸ் ஹூயி நலு நிலியோன்கே வெனசா கரன் வென கிசீம தேக் சேஞ்ச் கரல திப்பென அப்பே தேவால் அத்துலாத் கருகன பொடி பொடி அட்ஜஸ்ட்மெண்ட்டிக்கா கரல திப்பனாங் யம் கிசி தாக் அப்பே நிர்மாணிய விதிரிக்கேன் திப்பா ஏம் அப்பிட கியான் பே முகது கிசிம வெனசாக்னே பிரியமுடன் சித்திரப்பட்டி ஏமம අරන් කොපි කරලා තියෙනවා. ඒ අරුණම් මේ චිත්‍රපටියේ පොඩ්ඩක් කර අපි පොසිටිව් කියන්න ඕනේ. මොකද සමහර ටෙක්නිකලි මේ චිත්‍රපටිය හොඳ ස්ට්‍රොง විදියට කරලා තියෙනවා. මොකද හොඳ ලොකේෂන්ස් සලෙක්ට් කරලා තියෙනවා ගොඩක්. අවුට් ඔෆ් කොළඹ ගිහලා හොඳ හොඳ ලක්ෂණ නැචරල් ලොකේෂන්ස් ගොඩක් සලෙක්ට් කරලා තියෙනවා. ඒ විදියටම ඇක්ටර්ස්ලා ඇක්ට්‍රස්ලා හොඳ දායකත්වයක් දීලා තිනවා මේ චිත්‍රපටියට. හොඳටම රඟපාලා තිනවා, සාධාරණයක් කරලා තිනවා මේ චිත්‍රපටියට. ඒ වගේම ටෙක්නිකලි සිනමා ඔටෝග්‍රාෆි එකේ සාමාන්‍යයෙන් හොඳ සිස්ටම් එකක් හොඳ අලුත් ටෙක්නොලොජි එක යූස් කරලා තියෙන විදිහට කැමරා කෝණ කැමරා ඇංගල්ස් වල හොඳ වෙනසක් තියෙනවා. නැතුව නෙමෙයි, ප්‍රේක්ෂකයන්ට එපාවීමක් නැති වෙන්න සාමාන්‍යයෙන් චිත්‍රපටියක් විදිහට නරඹන්න පුළුවන් සාධාරණයක් ඉෂ්ට කරලා තිනවා ඩිරෙක්ටර් මහේෂ් මුණසිංහ. හැමදාම අපි කොපියක් කරනවට වඩා පුළුවන් තරම් අපේ නිර්මාණයක් බිහිවිය යුතුයි. මොකද මේ චිත්‍රපටියට සඳහා ඇතුළත් කරලා තිබ්බ දේවල් ගොඩක් සාර්ථකයි. චිත්‍රපටිය ආරම්භ සිට අවසාන දක්වාම හොඳ සාර්ථක ගැම්මක් අරන් ඒ විදිහටම චිත්‍රපටිය අරන් යනවා ඩිරෙක්ටර් මහේෂ් මුණසිංහ. ඒ වුණාට ඒක තව චිත්‍රපටියක් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇරුණම චිත්‍රපටියක් වශයෙන් සාමාන්‍ය ඒ චිත්‍රපටිය නරඹපු නැති මිනිසුන්ට මේ චිත්‍රපටිය හොඳ නිර්මාණයක් බවට පරිවර්තනය වෙනවා. ප්‍රියමුඩන් චිත්‍රපටිය ගොඩක් පරණයි. මං හිතන්නේ 1990 ගණන්වල 2000 ගණන්වල ආපු චිත්‍රපටියක්. 2000 ගණන්වල මං හිතන්නේ. ඉතින් එවැනි කාල වකුගණන කාපු චිත්‍රපටියක් නිසා ගොඩක් අය නරඹල් නැතුව නරඹන්න ගොඩක් අවස්ථාව අඩුයි. එම නිසා මේ චිත්‍රපටිය රෂ් කියන චිත්‍රපටියක් පමණයි. ඒ නිසා මේ චිත්‍රපටිය ඕන කෙනෙක්ට නරඹන්න පුළුවන් හොඳ ලස්සන නිර්මාණයක්, හොඳ ලව් ස්ටෝරියක්. මොකද මට මේ ස්ටෝරියේ කතාවේ කිසිම දෙයක් අපිට සඳහන් කරන්න බෑ. මොකද අපිට එතකොට අර ස්ටෝරියට ගැළපෙන නිසා. ඒ නිසා අපිට ඒම සමස්තයක් වශයෙන් මේ හොඳ නිර්මාණයක් අවුලේ සෑමටම නරඹන්න පුළුවන් චිත්‍රපටියක්. එකම දෙයක් කියනවා නම් අපේ නිර්මාණයක් කරන්න තිබ්බා. රයිට්. එහෙනම් බොහොම ස්තුතියි.